අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අද එක්සත් ජනරජ පෙරමුණේ මාධ්‍ය හමුවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලි චම්පිරණෝක මැතිතුමා, එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික තීක්ෂණ ගම්මන්පිල මැතිතුමා සහ මම එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සභාපති කරු පරණවිතා. අපි අද එක තේමාවක් මූලික කරගෙන මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනවා. මේ ජනාධිපතිවරණයට ඉතා විශේෂ අදාළ කාරණාවක්. ඊයේ ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ තම පක්ෂයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ශීර්ෂ පාඨය සහිතව. අපි දන්නවා ඒ දේශපාලන බලවේගය මාලිමාව නමින් ජාතික ජන බලවේගය නමින් ආවත් එතන තියෙන දේශපාලන පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. අපිත් දේශපාලන පක්ෂයක් හැටියට අපිත් මේ වෙලාවේ දේශපාලන සංධානයකට අපි එකතු වෙලා තිබෙනවා. අපි මේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළා තිබෙන ඒ ප්‍රකාශනය සම්බන්ධයෙන්, ඒ මැතිවරණ ප්‍රකාශනය සම්බන්ධයෙන් අපේ අදහස සරලව සංක්ෂිප්තව ඉදිරිපත් කිරීම සුදුසුයි කියලා අපි මේ වෙලාවේ කල්පනා කරලා තමයි මේ පොහොසත් සාකච්ඡාව අපි පවත්වන්නේ. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම ලොකු ආඩම්බරයකින් කියපු කාරණාවක් තමයි මේ රටේ ප්‍රතිපත්ති තියෙන්නේ තමන්ට විතරයි කියලා. තමන්ගේ පක්ෂයට පමණයි ප්‍රතිපත්ති තියෙන්නේ, අනෙක් දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති නැහැ. කාලෙන් කාලෙට එන අවස්ථාවාදී ලියවිලි තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ කියලා ඒගොල්ලෝ බොහොම ආඩම්බරයෙන් සෑහෙන කාලයක් තිස්සේ කියනවා. ප්‍රතිපත්ති මේ දේශපාලනය කරන්නේ තමන් පමණක් බව ඒගොල්ලෝ නිතරම කියපු කතාවක්. එහෙම පක්ෂයක් මේ ඉදිරිපත් කළ තියෙන මේ මැතිවරණයට ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයත් ඇත්තෙම ගත්තොත් එහෙම තවත් එක් මැතිවරණ ප්‍රකාශනයක් හැට තමයි අපිට දකින්න තිබෙන්නේ. ඒ කියන්නේ ඒකේ ප්‍රතිපත්ති නැහැ. තවත් එක්තරා විදිහේ සාර සංග්‍රහවාදී ලියවිල්ලක් කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඇයි අපි ප්‍රතිපත්ති නැහැ කියලා කියන්නේ? ඒ ලොකුවට ප්‍රතිපත්ති ගැන කතා කරපු පක්ෂය මේ ඉදිරිපත් කළ තිබෙන ප්‍රතිපත්ති ලේඛනේ කියලා නැහැ තමන් සමාජවාදීද, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීද, නැත්නම් දක්ෂිණාංශික ධනේශ්වරවාදීද, ඒ වන් ලොකුවටම කතා කළේ ඒව ගැන මෙලෝදයක් කියලා නැහැ. මේ වෙළඳපොළ ක්‍රමය පිළිගන්නවද නැද්ද යන ආදි වශයෙන් ඒව කියලා නැහැ. ඒ වගේම තමයි තමන් ලොකුවට හැමදාම කතා කරපු මේ පෞද්ගලික විශ්වවිද්‍යාල වගේ දේවල් ගැන එහෙම මොකක්වත් කියලා නැහැ, ලොකුවට කියලා නැහැ. ඒ කියන්නේ හැමදාම මේ ප්‍රතිපත්ති ගැන කතා කරපු, උද්ඝෝෂණය කරපු, පන්ති පවත්වපු අය මූලික වශයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය, ඒ කතා කරපු ප්‍රතිපත්තිය මේක ඉදිරිපත් කළා නැහැ. එහෙනම් මේක ප්‍රතිපත්ති මේ ලිවිල්ලක් හැටියට අපි දකින්නේ නැහැ. මේක මැතිවරණ ප්‍රකාශනය. ඉතින් ඇත්තෙම ගත්තොත් එහෙම ජනතා විමුක්ති පෙරමුණ 1965 ඉඳලා දැන් මේ පසුගිය අවුරුද්ද දක්වා අපි දකපු දේ තමයි හැමදාම කියපු කාරණාවක් තමයි. මොකක් හරි ප්‍රශ්නයක් ආපු ගමන්ම ඒ අය අපේ මිත්‍රයෝ ඒගොල්ලෝ කියපු කාරණාව තමයි ඔය ප්‍රශ්නේ විසඳන්න මේ බෑ මේ තියෙන ක්‍රමය යටතේ. අධ්‍යාපනයේ ප්‍රශ්නයක් ගත්තත්, පරිසරයේ ප්‍රශ්නයක් ගත්තත්, නීතියේ ප්‍රශ්නයක් ගත්තත්, පාර්ලිමේන්තු ප්‍රශ්නයක් හැමදාම කිව්වේ මේ ක්‍රමය යටතේ ඔය ප්‍රශ්න විසඳන්න බෑ, මේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේ මේ ප්‍රශ්න විසඳන්න බෑ, මේ ආර්ථික ක්‍රමයටදී මේ ප්‍රශ්න විසඳන්න බෑ, වෙන ක්‍රමයක් අවශ්‍යයි. නීතිය ප්‍රශ්නයක් ආවොත් මේ නීති පද්ධතියට මේ ක්‍රමයටදී ඔක් කරන්න බෑ, වෙන ක්‍රමයක් අවශ්‍යයි කියලා හැමදාම ඒ අය මේ සහමුලින්ම වෙනස් වූ ක්‍රමයක් ගැන දේශනා කළා, පරිකල්පනය කළා, කාඩෝර පුරුදු කළා. ඒක මූලික වශයෙන්ම සමාජවාදී. හැබැයි අර දැන්ටත් විවේචනය එල්ලන විදිහට සමාජවාදී ගැන එක අකුරක් මේක ලියලා නැහැ. ඒක අපිට පේනවා ප්‍රතිපත්ති අතහැරලා තියෙනවා කියන එක තමයි අපිට අදහස. හැබැයි අපි සතුටු වෙනවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි
ප්‍රතිපත්ති වලින් දේශපාලන පක්ෂ විතැන් වෙලා වෙන විදිහට කල්පනා කරන්න පටන් ගැනීම ගැන ඒ ගැන අපිට ආරෝවක් නැහැ. අපි ඒ ගැන සතුටු වෙනවා. දැන් ඒ එහෙම තැනකට මෙතුරුණ ප්‍රකාශනයක් දාලා ඡන්ද දිනා ගැනීම අරමුණින් මේ පිටු 233ක විතර ලියවිල්ල පුරා මෙය ඉදිරිපත් කළා තිබෙන මේ විශාල සුබසාධන යෝජනා ටික. ආණ්ඩුවේ වියදම් එකින් එක වියදම් කරන්නේ කොහොමද කියලා ලොකු යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. දැන් මම මේ ලේඛනයේ කියෙව්වා එකක් දෙකක් කියන්න උදාහරණයක් ඇට සෑම පුරවැසියෙකුටම විශ්‍රාම වැටුපක් දෙන්න යෝජනා කරලා තිබෙනවා. ඊළඟටම සෑම දුප්පත්කම තුරන් කිරීම පැත්තෙන් ගත්තොත් එහෙම සෑම 100 දෙනෙකුටම ශේෂ්ත්‍ර නිලධාරියෙක් දාන්න ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේ විශාල වීදම් ප්‍රමාණයක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් සෑම සමහර දේවල් හොඳයි. අපි ඒවා නරකයි කියලා කියන්නේ නැහැ. ඒ සාර සංග්‍රහවාදීව ඉදිරිපත් කළාට ඒ ප්‍රතිපත්තියේ පදනමේ සමහර යෝජනා හොඳයි. හැබැයි අවසාන වශයෙන් අලියාගේ නැල්ල හෙන්ඩුවගේ නැල්ල නැහැ වගේ අවසාන වශයෙන් මේවා ක්‍රියාත්මක කරන්න ධනයකෝ කොහොම ආදායම කොහොමද රට ධනෝපායන රටාවට පත් කරන්නේ කියන එක සම්බන්ධයෙන් මේ පක්ෂය ඉතාම පුදුමාකාර විදියට මාරාන්තික විදියට නියඬ වෙලා තිබෙනවා. එම නිසා අපි විශ්වාස කරන්නේ නැහැ මේ ලස්සන රටකට අදාළ ලස්සන වචන තිබුණාට පොහොසත් රටක් කරන්න පුළුවන්. රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් වැඩපිළිවෙලක් මේ පක්ෂය තුල නැහැ කියලා. ඒක අවසන් කරලා තිබෙන්නේ රට අනුරට කියලා. ඒ අපේ මිත්‍ර අනුර කුමාරට අනුර දිසානායක මහත්මයාට මේ ආකාරයට මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට රට වාර දුන්නොත් අපිට ඊටාම පැහැදිලිවම කියන්න තියෙන්නේ රට පොහොසත් රටක් කෙසේ වෙතත් මේ අද තියෙන වටවත් වඩා දුප්පත්කමේ අගාධයට වෙනසුවිලියා වෙනසුවිලාවට උතුරු කොරියාවට ගිය තත්ත්වය මුණ දෙන්න වෙයි කියලා අපි විශ්වාස කරනවා. දෙවනුව මේ තැපැල් ඡන්දයක් දැන් එළඹෙන නියමිතයි 6 වෙනිදා විතර වෙනකොට දැන් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදලා තියෙනවා. මේ අයගේ ප්‍රකාශ දිහා අපි බලුවම අපට පේනවා එයා විශ්වාස කරනවා ස්වාධීන රාජ්‍ය සේවාවක් ගැන කතා කරලා තිබුණාට රාජ්‍ය සේවාවට උඩින් දේශපාලන අධිකාරියක් පිහිටුවීම ගැන තමයි ඒගොල්ලෝ වේදිකාවේ හැම වෙලාවෙම කතා කළේ. ග්‍රාමීය කමිටු, අමාත්‍යාංශවල අධීක්ෂණ කමිටු වගේවා. එතකොට ලොකු අනතුරක් තිබෙනවා රාජ්‍ය සේවයේ දේශපාලන කොමසාරලා යටතට පත් කර ගැනීම. ඉතින් ඒ ප්‍රතිපත්ති හංගලයි තිබෙන්නේ. ඒවා යට තිබෙන්නේ අපි දන්නවා මෙතන විවිධ පෙරමුණු නමින් ආවට යට ක්‍රියාත්මක වෙන තව පක්ෂයක් තියෙනවා. ඒකට හුරු සංස්කෘතිය මේක ඇතුලේ පෙනෙන්න තිබෙනවා. එම නිසා අපට පෙනෙන්නේ කිසිම සංගත බවක් සහිත මේ ලේඛනයක් කියලා. මේක තව එක්තරා විදියක අරාබි නිසොල්ලාසයක්. එහෙම නැත්නම් තවත් ආකාරයක කතා සරි සාගරයක් පමණයි කියලා අපට කියන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒ වගේ කතා සරි සාගර නෙවෙයි රටේ රට මුණ පාලා තියෙන මේ අර්බුදයෙන් රට ගොඩ ගන්නත් ගොඩගෙන රට ගොඩන ගන්නත් අවශ්‍ය කරන ප්‍රතිපත්තිය ක්‍රියාමාර්ගයේ දිර්දර්ශනය ඒ සඳහා අවශ්‍ය වෙලා තිබෙනවා. කලපුරුද්ද, පළපුරුද්ද, ප්‍රායෝගිකත්වය වැඩ කරලා පෙන්වලා දිනාගත් ජනතා විශ්වාසය වගේ දේශපාලන බලවේගයක් ජයග්‍රහණය කළොත් තමයි මේ රට මේ අභියෝගයෙන් ගොඩරින්න පුළුවන් වෙන්නේ. සමුග ජන සන්ධානයට ඒ ශක්්‍යතාවය තිබේ කියලා අපි විශ්වාස කරන නිසා තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ක්‍රියාවට නංවන්නට බැරි සාර සංග්‍රහවාදී ප්‍රායෝගික නැති ලිවිල්ලක් හැටියට අපි දකින්නේ. එහෙමනම් ඒ මූලික හැඳින්වීම කරමින් මම ආරාධනා කරනවා මේ ගැන තවත් විස්තරාත්මක අදහසක් ඉදිරිපත් කරන්න කියලා අප පක්ෂයේ නායක පාඩලි චම්පිකරණවක මෙතුමාට. සියලු දෙනාටම සුබ මත්දහනක්. අප පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සභාපති හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මැතිතුමා,
බලාපොරොත්තු වෙන එතුමා නුදුරේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට රත්නපුර දිස්ත්‍රික්කයෙන් පත්වෙයි කියලා. ඒ වගේම අපේ උපසභාපති තීක්ෂණ ගම්මපිල මැතිතුමාගෙන් අවසරයි. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශනයේ ඉදිරිපත් කළා ජාතික ජනබලවේගය නමින්. හඳුන්වා දුන් පරිදිම ජාතික ජනබලවේගය මීට පෙරත් මෙවැනි මැතිවරණ ප්‍රකාශ ඉදිරිපත් කළා තියෙනවා. මේකත් මැතිවරණ ප්‍රකාශනයක් පමණයි. මෙහි ප්‍රතිපත්ති ප්‍රකාශන ගැන කතා කළාට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ උන් අතීතයේදී පුන පුනා කියපු දෙයක් තමයි අනික් හැම පක්ෂයකම තියෙන්නේ මැතිවරණයෙන් මැතිවරණයට ඉදිරිපත් කරන ප්‍රකාශ පමණයි මැතිවරණ අපට පමණයි අඛණ්ඩ අනන්‍ය නොවෙනස් ඉදිරියට යන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙන්නේ කියලා. ඒ වගේම මේ ඉදිරිපත් කරලා තියෙන මේ ලියවිල්ල ක්‍රමයේ වෙනසක් පතා කියලා ඉදිරිපත් කළාට ඒ ක්‍රමයේ වෙනස සඳහා භාවිතා කරන ඔවුන්ගේ දර්ශනය මොකද්ද? ඒ දර්ශනය වෙළඳපොළ ආර්ථිකය මත පදනම් වෙච්ච එකක්ද? සමාජවාදී ආර්ථිකය මත පදනම් වෙච්ච එකක්ද? ප්‍රායෝගිකවාදී දර්ශනයක්ද? එහෙමත් නැත්නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක්ද? මේ කිසිවක් දාර්ශනික ක්‍රියාවලියේ කිසිවක් ප්‍රකාශ කළ නැහැ. මීට පෙර ඔවුන් දූෂිතයයි කියා ගන්නා බොහෝ දේශපාලන පක්ෂත් ඔවුනුත් ඉදිරිපත් කළා තියෙන මැතිවරණ ප්‍රකාශන වලට බොහොම සමාන ප්‍රකාශනයක් තමයි මේ ඉදිරිපත් කළා තියෙන්නේ. එමගින් මේ ක්‍රමයේ වෙනසක් ඇති කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ ලොකු සැක සංකාවක් අප වෙත මතුවෙනා විතරක් නෙවෙයි, විශේෂයෙන්ම මේ මගින් එක්තරා ආකාරයකට මුළු සමාජයේ සියලුම කොටස් එකවර සතුටු කරන්න දරපු උත්සාහයක්. ඒක තමයි ප්‍රකාශ කරුනේ සාර සංග්‍රහවාදී ක්‍රියාවලියක් කියලා. සමාජයේ සියලුම කොටස් සතුටු කරන්න දරපු උත්සාහයක් සහ සමාජයේ විවිධ වෘත්තීය පිරිස්වල එක එක්කෙනා ලබා දීපු තොරතුරුවල එකතුවක් හැටියට තමයි අපිට මේක තියෙන්නේ. එක එක ගුණුවකට අරගෙන, එක ප්‍රතිපත්තියකට අරගෙන, එක දර්ශනයකට අරගෙන ඉදිරිපත් කරපු ස්වරූපයක් පේන්න නැහැ. ඉතින් කෙසේ නමුත් මෙහි ඉතාම වැදගත් කරුණු දෙකක් ගැන අපේ අවධානය යොමු වෙනවා. එකක් තමයි දැනට ආණ්ඩුව ජාත්‍යන්තර මූලාර මුදලත් එක්ක එකඟතා ලියවිල්ලක් අත්සන් කරලා තියෙනවා. ඒ එකඟතා ලියවිල්ලට පදනම් වෙලා තියෙන්නේ ණය තිරසර භාවය පිළිබඳ තියෙන විශ්ලේෂණය. එහෙම නැත්නම් ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් කියන එක. මේක මත පදනම් වෙලා තමයි යම් යම් ඉලක්ක ආණ්ඩුවට ශ්‍රී ලංකා රජයට ලබා දීලා තියෙන්නේ. 2025 මේ ඉලක්කය ගන්න, 2028 මේ ඉලක්කය ගන්න, 2032 මේ ඉලක්කය ගන්න ආදි වශයෙන් ඉලක්ක දීලා තියෙන්නේ. දැන් ඒක ඇත්තටම ආර්ථික පරිවර්තන පනත නමින් පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ගෙන ඇවිල්ලා ඒක රටේ නීතියක් බවටත් පත් කරලා තියෙනවා. ඒකේ පදනම තමයි අර ණය තිරසර භාවයේ පිළිබඳ විශ්ලේෂණය, එහෙම නැත්නම් ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් කියන එක. එතකොට මේ ජාතික ජනබලවේගයෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණේ මේ මැතිවරණ ප්‍රකාශය මගින් එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක නැවත සාකච්ඡා කරන බව කියලා තියෙනවා. එම ගිවිසුම අහෝසි කරන බවක් කොහෙවත් කියලා නැහැ. ඊට වැඩිමනත් වශයෙන් කියලා තියෙනවා මේ ණය තිරසර භාවය පිළිබඳව තියෙන මේ විශ්ලේෂණය ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ, මේක වෙනස් කරනවා කියලා. අන්න ඒ සම්බන්ධයෙන් මේ රටට අත්‍යවශ්‍යම ප්‍රකාශයක් අවශ්‍යයි. ඒ ණය තිරසර භාවය පිළිබඳ අලුත් විශ්ලේෂණය මොකක්ද? දැන් උදාහරණයක් ඇටියට මේ ණය තිරසර භාවය පිළිබඳ විශ්ලේෂණේ මූලික ඉලක්ක තුනක් ලංකාවට දීලා තියෙනවා. එකක් තමයි අපේ ආණ්ඩුවේ ණය බර 2032 වෙනකොට දලදේශීය නිෂ්පාදනයෙන් 95%ක තත්වයට ගන්න. එක එක ඉලක්කයක් අපි සපුරාගත යුතුයි. දැන් ඒක 100%ට 120% ඉක්මවලා තියෙනවා. ඒ වගේම අපගේ විදේශ ණය ආපසු ගෙවීම අපේ දලදේශීය නිෂ්පාදනයෙන් 4.5 නොඉක්වන බවට වෙච්ච ඒ යෝජනාව. එහෙම නැත්නම් ඒ නිර්ණායකය. ඒ වගේම වැදගත්ම එක තමයි අපගේ දල මූල්‍යන අවශ්‍යතාවය. ඒ කියන්නේ ණය හා පොලී ආපසු නොගෙවා ආණ්ඩුවේ ඉදිරිදා වියදම් හා ප්‍රාග්ධන වියදම් පිළිබඳව රජයේ කොටිම කිව්වොත් ණය ගැනීමේ හැකියාව දලදේශීය නිෂ්පාදනයෙන් 13 නොඉක්ම විය යුතු බව.
මේ තමයි මූලික කරුණු තුන. එනිසා මේක නිකන් වාක්‍යයකින් ලියලා හරියන්නේ නැහැ. මොකද මේ ලියවිල්ල ඉතා විස්තරාත්මකව සමහර ශේෂ්ත්‍රවල යම් යම් දේ කතා කරලා තියෙනවා. උපකුලපතිලා පත් කරන හැටි ගැන. පීඨාධිපතිලා පත් කරන හැටි ගැන. ඒ විස්තරාත්මක කාරණා ඇතැම් ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. മന്ത്രിවරු සම්බන්ධ ඇතැම් විස්තරාත්මක දේවල් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා අපි වැරදි කියන්නේ නැහැ. ඒ ශේෂ්ත්‍රවල ඉල්ලීම් වෙන්නේ නැති. හැබැයි මේ කාරණය තමයි රටට අතිශය වැදගත් කාරණේ. මේ ණය තිරසර භාවය පිළිබඳ විශ්ලේෂණේ මොකද්ද ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ යොදා ගන්න යන නිර්ණායකේ අර ණය සීමාව 95 නෙවෙයි නම් මොකද්ද අර දල මූල්‍යන අවශ්‍යතාවයේ 13 නෙවෙයි නම් මොකද්ද විදේශ ණය ආපසු ගෙවීමේ හැකියාව 4.5 නෙවෙයි නම් මොකද්ද එක වහාම අnder දිසානායක මහතා ප්‍රකාශ කළ යුතුයි ඒක ප්‍රකාශ නොකරන තාක්කල් රටට ඊටාත්ම අහිතකර තත්වයක් ඇති වෙනවා අවිනිශ්චිත තත්වයක් ඇති වෙනවා රට කොහාටද යන්නේ කියන එක පිළිබඳ බරපතල තත්වයක් ඇති වෙනවා ඒ මොකද මේ ජනාධිපති වරණයෙන් පස්සේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ කොටස අපට ලබා දීම සඳහා ඒ කියන්නේ ඊළඟ ට්‍රාන්ච් එක ලබා දීම සඳහා වන කොන්දේසි ගණනාවක් ඉටුකළ යුතුව තියෙනවා ඒක දෙසැම්බර් මාසයේ ලබාගත යුතුයි ඒක දෙසැම්බර් මාසයේ ලබා ගන්නට නම් ගන්නෙමට අපි කොන්දේසි ඉටු කළා නම් අපට ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් මුදලක් ලැබෙන්න නියමිතයි. ඒ මුදල් එක්ක තමයි මේ අයවැය අපි සකස් කරලා තියෙන්නේ. මෙච්චරයි අපේ ආදායම මෙච්චරයි අපේ වියදම කියලා මේ අයවැය තුලනය කරලා තියෙන්නේ. එතකොට අයවැය තුලනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක් වහාම රටට උදා වෙනවා. ඒක නිසා කරුණාකරලා ඔවුන්ට සම්බන්ධතා තියෙනවායි කියනවා මුල් ආරමුදලත් එක්ක ඔවුන් සාකච්ඡා කළ බව කියනවා මාධ්‍යවලත් එහෙම පෙන්වලා තියෙනවා ඒ නිසා වහාම මුල් ආරමුදල එක්ක හෝ තමන්ගේ ආර්ථික විශේෂඥයන් එක්ක සාකච්ඡා කරලා ඔය ආර්ථික කමිටුවත් එක්ක සාකච්ඡා කරලා මේ ණය තිරසර භාවී විශ්ලේෂණයෙන් තමන් වියෝවන්නේ ඒ වගේම අපගමණය වෙන්නේ කොතනින්ද කියන එක ගැන රටට වහාම හෙලිකල යුතුයි ඒ හෙලිකිරීමත් එක්කම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටට කියන්න ඕනේ මේ ජනතා විමුක්ති පෙරමුණේ නොහොත් ජාතික ජනබලවේගයේ විශ්ලේෂණයක ඔවුන් එකඟද නැද්ද කියලා මොකද ඒක මේ රටේම ඉරණම ඊළඟ මාස 3ේදී විතරක් නෙවෙයි ඊළඟ දශක 2ේ තීරණය වෙන නියමිත නිසා ඒ නිසා මේ පුංචියට හංගලා මේක ගහන්න බෑ ඒ වගේම විවස්ථා සංශෝධනයක් ගැන අදහස් පළ කරලා තියෙනවා ජනාධිපති ක්‍රමය හෝසි කළා පාර්ලිමේන්තු ක්‍රමය ඇති කරන බවත් නව මැතිවරණ ක්‍රමයක් බිහි කරන බවත් മന്ത്രി විශ්‍රාම වැටුපාදිය ඉවත් කරන බවත් ගොඩාක් විස්තරයක් ලියලා තියෙනවා හැබැයි මේ රටේ මේ විශාල වශයෙන් ප්‍රශ්නගත වෙලා තියෙන ගැටලුවක් වෙච්ච මේ පළාත් සභා ක්‍රමය ගැන කිසිම වචනයක් ප්‍රකාශ කළා නැහැ මේ පළාත් සභා ක්‍රමය කරගෙන යනවාද මේ පළාත් සභා ක්‍රමය වෙනස්කම් කරනවා නම් ඒ මොනවාද නව බල ව්‍යුහයක් අඳුන්ලා දෙනවා නම් බල බෙදීමක් එහෙම නැත්නම් පරිපාලන විමධ්‍යගත කිරීමක් අඳුන්ලා දෙනවා නම් ඒ කවරාකාර එකක්ද කියන එක ගැන කිසිම සඳහනක් ඇති කළා නැහැ ඒක නිසා මම හිතන්නේ ඒ පිළිබඳව එම සඳහනක් තියෙනවා නම් ඒ පිළිබඳව වහාම රටට ඔවුන් ප්‍රකාශ කළ යුතු වෙනවා මොකද ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කොටසේ නම් එවැනි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම අපි ඊටාම සතුටෙන් කියන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. අපි එක්තරා කාලයක මේ රටේ පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කිරීම සඳහා LRT, ඒ වගේම බස් රැපිඩ් ට්‍රාන්සිට් එහෙම නැත්නම් BRT ගේනකොට ඒවට විරුද්ධව ගල් පෙරලපු, ඒව උපහාසයට ලක් කරපු එක පැත්තකට විතරයි මේවා යන්නේ ලෝකෙ ගිනස් පොතට එක්කහුවෙන්න ඕනේ කියලා එහෙම විහිළු තහළු කරපු ජනතා විමුක්ති පෙරමුණේ නොහොත් ජාතික ජනබලවේගයයි තමන්ගේ ප්‍රතිපත්තිය බවට ප්‍රකාශ කරලා තියෙනවා LRT මොනෝරේල් හා BRT මොනෝරේල් ගැන කිව්වොත් කියන්නේ ඇත්තටම ඒකරයි යන්නේ එක පැත්තට තමයි මොකද ඒකේ තියෙන එක පීල්ලයි ඒ අනුව එක පැත්තකට විතරයි ඒක ගමන් කරන්න පුළුවන් ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රකාශය කරපු ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා නැවත වතාවක් ඒ ටික කියෝ ගත්තනම් හොඳයි ඒ ගල් පෙරලපු අවස්ථාවේ උපහාසයට අපහාසයට නැගපු අවස්ථාවේ ගිනස් පොතට යන්න ඕනේ කියපු එක දැන් ඒගොල්ලන්ගේ පොතේ මැතිවරණ පොතේ ඒ මැතිවරණ ප්‍රකාශයේ ඒක ලියලා තියෙනවා දැන් ඒක ගිනස් පොතට යා යුතුයි ඊළඟට අපි තාක්ෂණ නගරයක් හදලා
ඔය හුඟාක් දෙනෙක් අතේ තියෙන ජනප්‍රිය කතිකාවත තමයි මේ ඉන්ටර්නෙට් එක. එහෙම නැත්නම් IT සේවාවන් තමයි තාක්ෂණය කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙත් ඒක තමයි තියෙන්නේ වැඩියෙන් අවධාරණය කළා. නමුත් තාක්ෂණ විප්ලවය කියන්නේ හතරවෙනි කාර්මික විප්ලවය කියන්නේ IT IoT එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය පමණක් නොවේ. නැනෝ තාක්ෂණ, ජීව තාක්ෂණ, ජාන තාක්ෂණ, රොබෝ තාක්ෂණ, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ වගේ ගොඩාක් දේවල් ඒකේ ඇතුළත්. එතකොට එම කාර්යභාරය එක්ක අපි බැලුවොත් අපිට පේනවා අපි ඒ සඳහා තමයි මේ හෝමගම, ඒ වගේම මාතර, ඒ වගේම පේරාදෙණිය, ඒ වගේම කිලිනොච්චේ තාක්ෂණ නගර හතරක් යෝජනා කළේ. මේකෙන් හෝමගම එක විතරයි අපි නිර්මාණය කරන්න මැදිහත් වුණේ. ඒකට විශාල විරෝධතාවයක් ගොඩනැගුවා. දැන් ඒගොල්ලොම යෝජනා කරලා තියෙනවා බස්දාහිර, දකුණු ආදී පළාත්වල තාක්ෂණ උද්‍යාන බිහි කරන්න යනවා ඒගොල්ලන්ගේ පාලනයක් යටතේ කියලා. බොහෝ කාලයකට පස්සේ අවුරුදු 10කට අඩු කාලයක් ඇතුළත තමන්ට මේ පිළිබඳ බුද්ධිය පහළ වීම ගැන අපි ඉතාම සතුටටපත් වෙනවා. මොකද අපිට ඊට වඩා දුරදක්නා භාවයක් මේ රටේ නවෝත්පාදනය ගැන, මේ රටේ නවෝත්පාදනය පිළිබඳ ජාතික සැලැස්ම, නවෝත්පාදන ආයෝජන සැලැස්ම අපි ඉදිරිපත් කළේ මීට අවුරුදු 10කටත් කලින් 2013දී. දැන් මේ 2024දී තමයි ජනතා විමුක්ති පෙරමුණ නොහොත් ජාතික ජන බලවේගට ඒක මතක් වෙලා තියෙන්නේ. ඒක එහෙම කිරීම ගැන අපි සතුටට ලක් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය ආදායම් ඉහළ නංවන්නේ කොහොමද කියන එකට සම්ප්‍රදායික උත්තර ඇරෙන්න, ඒ කියන්නේ තව කාර්ය මණ්ඩල බඳවා ගැනීම, නීති පද්ධති සකස් කිරීම වැනි දෑවලට අමතරව වෙනත් කිසිම අතිරේක යෝජනාවක් ඉදිරිපත් වෙලා නැහැ. අපි ඉන් ඔබට ගිහිල්ලා පසුගියදා පාර්ලිමේන්තුවටත්, පසුගිය අප්‍රේල් පළවෙනිදාත්, ඒ වගේ මේ අගෝස්තු මාසෙත් ඉදිරිපත් කළා මේ ආදායම් දෙගුණ කර ගැනීමට බදු සහන ලබා දීමෙන්කින් තොර, බදු සහන බදු අය කර ගැනීමකින් තොර. දැන් බදු සහන ගොඩාක් යෝජනා කරලා තිනවා මේකේ. නමුත් ආදායම වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන තිරසාර විධිමත් ප්‍රතිපත්තියක් යෝජනා කරලා නැහැ. අපි යෝජනා කරලා තිනවා අර පබ්ලික් ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක, ඒ වගේම UPI යුනිෆයිඩ් පේමන්ට් ඉන්ටර්ෆේස් කියන එක, ඒ වගේම අපි ප්‍රොකියුමන්ට් සඳහන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ආහාර, ඖෂධ, පොහොර, ඒ වගේම ඉන්ධන සඳහා වෙච්ච වෙළඳ පොළක්, ඒ පිළිබඳ එක්ස්චේන්ජ් එකක් පිළිබඳ අදහස් ගොඩක් අපි ඉදිරිපත් කරලා තිනවා මේ ශේෂ්ත්‍ර නියාමනය කිරීම සඳහා. ඒ අනුව අර 2016දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ආදායම් ආයතන ඒකාබද්ධ කිරීම පිළිබඳ කෝපා ලියවිල්ලේ ඔබට ගිය නව යෝජනාවක්, ඒ කියන්නේ අවුරුදු 8කට පස්සෙත් නව යෝජනාවක් නැහැ. තවත් 3000ක් සේවකව බඳ ගැනීම තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් ඒ ගැන අපි කනගාටු වෙනවා. මේ නවීකාරක පිම්ම, එහෙම නැත්නම් සිස්ටම් චේන්ජ් එකක් කරන්න පුළුවන්ද කියලා තව පිරිස බඳවා ගැනීමෙන් මෙම ආයතන වලට ඒක කරන්න බෑ. ඒ සිස්ටම් චේන්ජ් එක තමයි අපි යෝජනා කරපු ක්‍රියාවලිය රටේ ඉදිරි ගමන සඳහා. ඉතින් අවසාන වශයෙන් උත්පන්න නැගින ප්‍රශ්නේ කණ්ඩායම මොකක්ද කියන එක. ඒකට දීලා තියෙන එක උත්තරයක් තමයි අමාත්‍යාංශ වලට උපදේශක සභා හදනවා කියලා. එතකොට ඒ උපදේශක සභාවල ඉන්නේ බොහෝ විට එයාගේ දේශපාලන හිතතුන් හෝ වෘත්තිවේදීන් විය යුතුයි. ඒගොල්ලෝ අමාත්‍යාංශ දරපු කාලේ 2004 ඒගොල්ලන්ගේ පක්ෂයේ පූර්ණ කාලිකයෙන් ඇවිල්ලා අමාත්‍යාංශ අධීක්ෂණයක් කළා, දේශපාලන කොමිසාරවරු පත් කළා. එවැනි ක්‍රියාදාමයක් අනාගතයේ ඇති වේද නැද්ද කියලා අපි දන්නේ නැහැ. කෙසේ නමුත් ඒ ඇරෙන්න මේ කණ්ඩායම මොකක්ද කියන එක ගැන අපට විධිමත් භාවයක් පේන්න නැහැ. රටේ ප්‍රබල ශේෂ්ත්‍ර වෙච්ච මූල්‍ය ශේෂ්ත්‍රය, ඒ වගේම බලශක්ති ශේෂ්ත්‍රය, ප්‍රවාහන ශේෂ්ත්‍රය වැනි ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් ඉන්න කණ්ඩායම මොකක්ද කියන එක ගැන කිසිම පැහැදිලි කිරීමක් නැහැ. කොටින්ම දිනුවොත් භාරකාර ඇමති මණ්ඩලයක් පවත්වගෙන යන්නේ කොහොමද කියන එකවත්. පාර්ලිමේන්තුවේ තුමන්ලගේ 3 දෙනයි, අන්දුසානායක මහත්තයා ජනාධිපතිතුමා තව එක්කෙනෙක් වෙන 4 දෙනයි, ඇරෙන්න වෙන කිසිම උත්තරයක් ලබා දීලා නැහැ. ඉතින් ඒක නිසා අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ අවිනිශ්චිත තත්වයක් තමයි මේ තුලින් මතු කරලා තියෙන්නේ. ඒ වගේම මහා ප්‍රාර්ථනා ගොන්නක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අහස උසට නංවල්ලද සිහින මාලිගාවක් තමයි තියෙන්නේ. මෙවැනිම ප්‍රාර්ථනා ගොන්නක් සිහින මාලිගාවක් තමයි ගොඨාභය රාජපක්ෂත් ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම මේ ගැන අපවෙන වෘත්තිවේදීන්ට
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අපි කියනවා ඔබලා එකපාරකුත් මෙවැනිම අපවීමක් කළා. හැබැයි ඒකෙන් අවසානයේ බැට කෑවේ මේ රටේ ජනතාව. ඒ නිසා නැවත වතාවක් තමන් අප වෙනවා නම් ඒවා ක්‍රියාත්මක වීම පිළිබඳවත් වගකීම දැරීමට සූදානම්ම ඒ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් අද මෙතන කතා කරලා හෙට උදේ ප්ලේන් එකේ නැගලා ගිහිල්ලා රට අත අනාත කරන්න ලෑස්ති වෙන්න එපා. කෙසේ නමුත් අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ සාමූහික ප්‍රයත්නයක් රටට අවශ්‍යයි. අධ්‍යක්ීම් බහුල විධිමත් කළමනාකරණයක් සහිත කණ්ඩායමකට රට බාර දිය යුතුයි. අපි නියෝජනය කරන්නේ පසුගිය වසර 76ක කාලය තුළ මේ රටේ නිදහස් අධ්‍යාපනයේ, නිදහස් සෞඛ්‍ය සේවයේ, ඒ වගේම ආර්ථිකයේ නිදහස් ව්‍යවසාය දායකත්වයේ රාජ්‍යංශයේ කළමනාකරණ හැකියාවන් පෙන්නපු විධිමත් පරපුරක් මේ රටේ ඉන්නවා. අර දූෂිත අන්තගාමී පාදඩ සන්නද්ධ අත්වල ලේ තැවරිච්ච පරපුරට පටහැනිව අන්නේ පරපුර නියෝජනය කරන පිරිසක් හැටියට අපි යෝජනා කරන අපේ ජනතාවට විශ්වසනීය වැඩපිළිවෙලක් එක්ක අපි ඉදිරියට එකතු වෙලා රට මේ අර්බුදෙන් ගලවගමු කියලා. නෑ මන් දැක්ක මේ අපේ සුරාබදු කොමසාරිස්තුමා කියලා තියෙනවා මේ එතුමා ඇත්තට මේක අපේ ක්‍රමසාවිධි කාර්ක සභාවේදී කිව්වා. එතුමා කිව්වා අපි නියෝගයක් දුන්නා පසුගිය අවුරුද්දේ නොවැම්බර් පළවෙනිදා සුරාබදු. සුරාබදු කියන්නේ කාටවත් ඒක හංගන්න දෙයක් නෑ. අරක්කු බෝතල් කීයක් හැදුවද කියන එක ගැන හැම නිෂ්පාදනාගාරෙම සුරාබදු නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා කීයක් නිෂ්පාදනය කළාද කියලා. එතකොට අපේ පනතට අනුව අත්පිට මුදලට මිසක් ණයට දෙන්න බෑ මත්පැන්. ඒ අනුව බදු අයවීම අනික් දේවල් ගැන වගේ නේ මේකේ සහතිකයි නිශ්චිතයි. නමුත් බදු ගෙවලා නෑ. එතුමා කියලා තියෙන එක එක වාර්තා එතුමාම අපිට දීලා තියෙන වාර්තාවල තියෙනවා මේ එතුමාට මේ එතුමාගේ නමින්ම මේ ගුණසිරි මහත්තයා නමින්ම එවපු ලිපියේ තියෙනවා බිලියන 7.9ක හිඟබදු තියෙනවා කියලා. හරි. එතකොට අපි පසුගිය එතුමා නෙවෙයි සමන් ජයසිංහ මහත්තයා ඉන්න කාලේ අපි නියෝගයක් දුන්නා නොවැම්බර් පළවෙනිදා ගිය අවුරුද්දේ. මේ නොගෙවපු අය මහා ගාණක් නැහැ. මේ නොගෙවපු අය ඇත්ත වශයෙන්ම ඉන්නේ ප්‍රධාන වශයෙන්ම 4 දෙනයි නැත්තම් 5 දෙනයි. ඒකනුත් දෙන්නෙක් තමයි ප්‍රධාන. මේගොල්ලන්ගේ බලපත්‍ර తాවිකාලිකව අත්හිටවන්න කියලා. ඒ නියෝගය ඔහු පිළිගත්තා. පිළි අරගෙන ඔහු අත්හිටෙව්වා. දින 4ක් ඇතුළත ඒ අත්හිටවීමෙන් පස්සේ හිඟබදු ගෙවීම සඳහා වෙච්ච එකඟතාවයකට අත්සන් කළා නොවැම්බර් 4. අත්සන් කළා සතියකට මට මතක ඇති රුපියල් මිලියන 140කට ආසන්න ප්‍රමාණයක් ගෙවාගෙන ආවා මේ හැමෝම. ඇවිල්ලා එක සමාගමක් විතරක් දෙසැම්බර් 4 වෙනිදා නැවත ගෙවීම අත්හිටෙව්වා. එතකොට අපි කිව්වා ඒ සමාගමේ බලපත්‍රය නතර කරන්න කියලා. බලපත්‍රය නතර කරන වෙලාවට දෙසැම්බර් 31 වෙනකොට පාර්ලිමේන්තුව කල් තැබුවා. පාර්ලිමේන්තුව කල් තැබුවම ක්‍රමසාවිධි කාර්ක සභාව අහෝසි වුණා. ඊළඟට අර අපි ක්‍රමසාවිධි කාර්ක සභාව නැවත ස්ථාපිත කරනකොට සුරාබදු කොමසාරිස් කුටුවේ නැහැ. ඔහු අයින් කළා. හරි. ඉතින් ඒක නිසා දැන් ඔහු අපිට කියන්නේ, ගුණසිරි මහත්මයා කියන්නේ, මුදල් ඇමති හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මට නියෝගයක් දෙන්න ඕනේ මේ බලපත්‍ර తాවකාලිකව නවත්තන්න නම්. ඒ වෙන අර්ථකින් කිව්වොත් කියන්නේ ජනාධිපතිතුමානේ මුදල් ඇමති. ජනාධිපතිතුමා තමයි මේ බදුහරු රකින්නේ කියලා තමයි මේ ගුණසිරි මහත්තයා කියන්නේ. ජනාධිපති මාධ්‍ය කාර්යාලයටම ඇවිල්ලා ඔය කියන්නේ වෙන මොකුත් නෙවෙයි. ජනාධිපතිතුමා තමයි මේ මෙන්ඩිස් සමාගම ආරක්ෂා කරන්න කියලා. ඒකයි එතුමා කියන්නේ. ඇත්තටම මේ ජනාධිපතිතුමාව ගලව ගන්න කියලා ඇවිල්ලා ජනාධිපතිතුමාගේ සලුපිලි උනාද වීම තමයි මේ කරලා තියෙන්නේ. මේ ගුණසිරි මහත්තයා. එයා ඒක හැබැයි අපරාධ කියන්නේ බෑ. පාර්ලිමේන්තුව අපේ කොමිටි ඉදිරියේත් එහෙම්මම කළා. මුදල අමාත්‍යාංශයේ නිලධාරීන් පෙන්ලා දුන්නා ඒගොල්ලෝ ලියුම් යවලා තියෙනවා ක්‍රමසාවිධි කාර්ක සභාවේ නියෝග පිළිපදින්න කියලා. ඉතින් ඒ ලියුම් තිබියදිත් තමයි කිව්වේ. ඒ වගේම ඔහු අමූලික බොරුවක් කිව්වා මේ බදු තියෙන තාම බිලියන් 90යි කියලා. මෙතන තියෙනවා අපේ මේ එතුමා විතරක් නෙවෙයි අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපගේ සේපාලිකා චන්ද්‍රසේකර මැතිණිය අපට එවලා තියෙන ලිපිය අපට එවලා තියෙන තොරතුරු ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ amount of default taxes as at 31/12/2023 කීයද? 1066යි. බිලියන 1066යි. බිලියන 1066යි. හරි.
මේ ලිකිතව එතුමියගේ අත්සනය ඒවගේම අමාත්‍යංශයේ ඇඩිසන සෙකටරි මොහොට්ටි ගෙදර මහත්තය සහතික කරලා පාර්ලිමේන්තුවට එවලතියෙන. ඊළඟට අපේ රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්තුමා නොනිස් මහත්මය අපට එවලතියෙනවා ලිපිය. එතුමානම් වැදගත් විදිහට සම්පූර්ණයෙන්ම තොරතුරු අපිට එවලතියෙනවා ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ තොරතුරු. එතුමාගේ එකක් මෙතන තියෙනවා කීයද? බිලියන 57යි. ඉතින් මේ කියන්නේ අපි වැරදි තොරතුරු ඉදිරිපත් කරනවා කියලානේ. මේ පාර්ලිමේන්තුවටයි අපි දහලා තියෙන්නේ මේ තොරතුරු. මේ තොරතුරු අපි අරන් තියෙන්නේ මේ අපි ගිහිල්ලා නෙවෙයි. මේ තොරතුරු අදාළ දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් විසින් අපට ලිඛිතව ලබා දීපු තොරතුරු. වාචිකව නෙවෙයි ලිඛිතව ලබා දීපු තොරතුරු. ඉතින් ඒ නිසා ට්‍රිලියනයකට අධික බදු පොලු තියලා තියෙනවා. ඒවා ඇතැම් මේවා නඩු හැටියට තියෙනවා වෙන්න පුළුවන්. ඇතැම් මේවා වල එක ගැටුම් තියනවා වෙන්න පුළුවන්. ඒක බදු ක්‍රමේ ප්‍රශ්නයක්. නමුත් රේගු දෙපාර්තමේන්තුවේ, සුරාබදු දෙපාර්තමේන්තුවේ හා දේශයාදන් දෙපාර්තමේන්තුවේ තොරතුරු මත තමයි මේ අපි පදනම් වෙලා මේ වාර්තා ඉදිරිපත් කළ තියෙන්නේ. අනිත් එක මේක මම තනියෙන් කරපු එකක් නෙවෙයි. අපේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එකතුව පළ කරපු දෙයක්. ඔහු මේ රට නොමග යැවීමක් තමයි මේ මාධ්‍ය ප්‍රකාශයෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔහු රටට කියන්න ඕනි මෙන්ඩිස් සමාගමට විතරක් බදු නොගෙවා මත්පැන් නිෂ්පාදනය කරන්න දීලා තියෙන විශේෂ බලපත්‍රය මොකද්ද කියලා. වයඹ ඩිස්ටිලර් සම්බන්ධයෙන් බදු ගෙවලා නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් තියෙන හින්දා අපි ඒ ගැන කතා කරන්නේ. මේ අය සම්බන්ධයෙන් තියෙන විශේෂ වරප්‍රසාදය මොකද්ද කියලා මුනිසිරි මහත්තයා රට පැහැදිලි කරනවා. ඒ වගේම මේ කාලේ ඔබතුමත් ජනාධිපතිවරණයට ඉල්ලෙ වගේ පොඩි කටුසුවක් තියානි ඉල්ලන්න සූදානම්ක් කියනවා කියන කතාව. දැන් ඉතින්දි හැදුනා නම් යම් කිසි ප්‍රතිපත්ති ප්‍රකාශයක් උයි. දැන් ඉස්සරහට සමී ජනබලයේ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි මොකක් කර සමානකමක් තියෙද ඔබතුමන්ලගේ නිකන් ප්‍රතිපත්ති ප්‍රකාශයයි ඒක ප්‍රතිපත්ති ප්‍රකාශය නිකන් එහෙම? අපි මෙහෙමයි, අපි ඇත්තටම අපේ ප්‍රකාශයේ මුකුත් හංගලා නැහනේ. අපි මේ 2024 පෙබරවාරි 14 සමගි ජන බලවේගයත් ඇතුළු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළු, මහින්ද රාජපක්ෂ කණ්ඩායම නැතුව අනික් හැමෝටම දේශයේ වෙනුවෙන් එක්වන පියවරක් කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. විධිමත් වැඩපිළිවෙල. ඒක ඇත්තටම මැතිවරණ මේ රට ගලවා ගැනීමේ වැඩපිළිවෙල. එතකොට ඒ වැඩපිළිවෙල සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලේ සාරය පිළි අරගෙන තියෙන නිසා තමයි අපි එකමුතු ඇති කරගත්තේ. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තව දින කීපකින් එළියට එනවා. ඒ වගේම මහජනයා අතර ඒක බෙදා හරින ලියවිල්ල බොහොම නුදුරේ එනවා. එතකොට හැමෝටම බලා ගන්න පුළුවන් අපේ ඉදිරිපත් කරපු ලියවිල්ලයි ඒකයි අතර තියෙන සම්බන්ධය. එහෙම ඒකනම් ප්‍රශ්නයක් නැහැ. අමාත්‍යවරු විසපාකින් රට කිරීම පිළිබඳ ගැටලුවක් නැහැ. ඊට අඩුවෙන් උනත් රට කරන්න පුළුවන්. ඒක ආවම බලා ගන්න පුළුවන්. අපේත් යම් විද්‍යාත්මක අමාත්‍ය මණ්ඩල මේ ක්‍රියාවලියක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් ඇගීමේ ක්‍රමවේදිකුත් අපි යෝජනා කළා තියෙනවා. නෑ, ඇත්තටම ඉතින් මේ රටේ හැම ළමයාටම ටැබ්ලට් දෙන්න කතා කරපු රටක්නේ. ඒ හැම ළමයාට ටැබ්ලට් දෙන වෙලාවෙත් අපි යෝජනා කළේ අපේ යාපාලන ආණ්ඩුවට මුලින්ම මේ සුහුරු පන්ති කාමරේ ලෑස්ති කරන්න කියලා පළමුව ටැබ්ලට් වලට කලින්. ඉතින් යන වියදම දිහා බැලුවාම අරකෙන් ඉතාම සුළු ප්‍රමාණයයි මුළු රටේම සුහුරු පන්ති කාමර ඔය පාසල් 10,000ම ඇති කරන්න අවශ්‍ය නම් තියෙන්නේ. නමුත් පාසල් 10,000ක් නෑ, පාසල් 3,000ක් විතර තමයි උසස් පෙළ අධ්‍යයනයේ තියෙන්නේ. ඒ වටවත් මේක ලබා දිය යුතුයි. මොකද මේ රට අධ්‍යාපනයේ නවීකරණය වෙන්න ඕන. මේමයි ඉතින් හැම පන්ති කාමරයක්ම සුහුරු කරනවා නම් හොඳයි. නමුත් කළු ලෑල්ල වෙනුවට ස්මාර්ට් බෝඩ් එක ඇතුළු මේ සුහුරු පන්ති කාමර හැම එකකටම ලැබෙනවා නම් හොඳයි. ඉතින් ටැබ්ලට් දෙනවට වඩා ඉතා අඩු මුදලකින් මුළු පාසල් පද්ධතියේම උසස් පෙළ පන්ති අපිට සුහුරු පන්ති කාමර බවට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ ගැන යෝජනාවකුත් ඒ කාලේ ඉදිරිපත් වුණා. සමහර දේශපාලන චරිත තමන්ගේ ගෙවල් දොරවල් විකුණමින් ඉන්නවා, රටපණින් ටිකට් බුක් කරලා තියෙනවා කියලා. ඒක මොකක්ද එහෙම නිකන් ඒක විකිරුවත් එහෙම එකක් තියෙනවද කියලා මම තව දන්න පරිදි ආරංචියක් තියෙනවද? ඒ ගැන නම් අපිට නම් කිසි ආරංචියක් නැහැ.
හැබැයි ඉතින් රට බංකොලොත් කිරීමට ඍජුවහා වක්‍රය දායක වෙච්ච ගොටාබේ රාජපක්ෂ බලයට ගෙනැල්ලා රට රවට්ටපු පිරිස් වලට නම් රටේ ජනතාව මේ මැතිවරණයේදී ඓතිහාසික පරාජයක් අවමානාත්මක පරාජයක් ලබා දීලා ඔවුන්ව දේශපාලනට සොහනට දක්වාගෙන යයි කියලා අපි විශ්වාස කරනවා දේශපාලන සොහනට. Thank you.